මේ හවුල් ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු දෙකක් ඉක්ම වෙලා ගිහිලා තියෙනවා. ඔබ දන්නවා තරුණ තරුණියන්ට විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් දීලා තමයි මේ මෛත්‍රීපාලේ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ බලය අත්පත් කරගත්තේ. නමුත් අපිට මේ අවුරුදු දෙක ඇතුලේ ආපහු හැරිලා බලද්දී අපිට දැනෙනවා විශේෂම තරුණ තරුණියන්ගේ ගැටලු කිසි සැලකිල්ලට නොගෙන ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ට ඕන ගමනක් යමින් සිටිනවා. ඔබ දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී ඉතා ප්‍රබල මතු කරපු තර්කයක් තමයි තරුණ තරුණියන්ට රැකියා දසලක්ෂයක් ලබා දෙනවා කියලා. ඒක මේ වෙනතුරු අඩුම තරමේ එක්කෙනෙකුටවත් රැකියා ලබා දෙන්න මේ ආණ්ඩුව ඒකට වෙච්ච විධිමත් වැඩපිළිවෙලක් මේ වෙනතුරු සකස් කරලා නැහැ. ඔබ දන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් 170ක වගේ වැඩි පිරිසක් තරුණ තරුණියන් ඉන්නවා. ඒකේ ඒකිනුත් ගතට පස්සේ 131ක් විරකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ඔබ දන්නවා සෑම අවුරුද්දකටම 3000කට වඩා වැඩි පිරිසක් හැමදාම රැකියාව අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙළඳපොළට එනවා. හැබැයි මේ ආණ්ඩුවලට පුළුවන් වෙලා තියෙන්නේ මේ 3000ක් හැම අවුරුද්දෙම මේ රස්සා ඉල්ලගෙන එන තරුණ තරුණියන්ට රාජ්‍යංශයට ගත්තොත් එහෙම 60,000කට වඩා අඩු ප්‍රමාණයක් තමයි රාජ්‍යංශේ රැකියාව ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි ගත්තොත් පෞද්ගලික අංශයේ ගත්තොත් එහෙම 35,000ක් වගේ පිරිසක් තමයි රැකියාව දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. පෞද්ගලික ඊට පස්සේ විදේශ රැකියාව ගත්තොත් එහෙම 35,000ක් වගේ පිරිසක් තමයි රස්සා ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි ගත්තොත් එහෙම 3000ක් රස්සා ඉල්ලගෙන ආවට මේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙන 130,000කට වඩා අඩු පිරිසකට තමයි තරුණ තරුණට රැකියාව ලබා දෙන්නේ. එතකොට හැම අවුරුද්දකම අපි ගත්තොත් එහෙම 120,000කට වඩා තරුණ තරුණියන් පිරිසක් හැමදාම මේ විරැකියා ගොඩට එකතු වෙනවා. දැන් ගණන හරි සංඛ්‍යාලේඛන ගණනය කරලා නැති වුණත් ලංකාව ඇතුලේ 130,000කට වඩා වැඩි පිරිසක් ඉන්නවා රස්සා නැතුව. ඔබ දන්නවා මේ ආණ්ඩුව රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙලක් ගෙනල්ලා ඒක පිළිබඳ ලොකු තරුණ තරුණ විදිහට ලොකු බලාපොරොත්තුවක් හැදුවට මේ වෙනතුරු එකතු රැකියාවක් අදින්න ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් ක්‍රියාමාර්ග තෝරලා නැහැ. හැබැයි එහෙම වුණාට ඔබ දන්නවා ඔවුන්ගේ පැත්තෙන් අර පහුගිය ආණ්ඩුව වගේම දේශපාලන පත්වීම් තමන්ගේ හිතවතුන්ට රැකියා ලබා දීම ඒවා කිසිදු ගැටලුවක් නැතුව කරගෙන යනවා. ඔබට මතක ඇති අපිත් මේ මාධ්‍ය ඇතුලේ අපි දිගින් දිගට මතු කරා සජිත් ඇමතිතුමාගේ සියඹල ගහයට රස්සා දීමේ ක්‍රියාවලිය. අපි ගත්තොත් එහෙම උස කට්ටිය තෝර තෝර සිකියුරිටි කම දෙන්නත් මිටි කට්ටියට කම්කරු රස්සාවල් දෙන්න තැනට රජයේ ඇමතිවරයා ප්‍රසිද්ධියේ පත් වෙලා තිබුණා. අපි දැන් මාස 4කට වඩා වැඩි අල්ලස් කොමිෂමෙන්කට ගිහිල්ලා අපි පැමිණිලි කළා. ඉතාම සාක්ෂි සහිතව අපි ලබා දුන්නා. මේ වෙනතුරු කිසිදු ඒ පිළිබඳ වග විභාගයක් නැහැ. රජයේ අග්‍රාමාත්‍යවරයා මේ වෙනතුරු කිසිදු නිවේදනයක් නිකුත් කරන මුනිමත රකින්න තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා මහා මාර්ග සහ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මණ කිරියල් ඇමතිවරයා. ඔහු ගත්තොත් එහෙම ඔහු උපදේශකවරු පත් කරනවා 56 දෙනෙක්. ඊට පස්සේ සම්බන්ධීකරණ ලේකම්වරු පත් කරනවා 94 දෙනෙක්. පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධිය පිළිගන්නවා ඔහු මේක පත් කරේ හිතවතුන් කියලා. නමුත් මේ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් මේ ආණ්ඩුව පැත්තෙන් නැහැ. ඉතින් ඒක නිසා අපි සමාජවාදී තරුණ සංගමයේ විදිහට අපි කියනවා මේක සුළුකොට තකන්න එපා. මොකද මේ විරැකියාව ඉන්න තරුණ තරුණියන්ගේ ජීවිතත් එක්ක මේ ආණ්ඩුව සෙල්ලම් කරන්න යන්න එපා. මොකද හැමදාම තමන්ගේ දේශපාලන සටන් පාඩයක් විදිහට තරුණ තරුණියන්ට රැකියා දෙනවා කියලා කිව්වට ඒකට වෙච්ච නිශ්චිත වැඩපිළිවෙළක් කිසිදු ආණ්ඩුවක් විසින් තෝරලා නැහැ. ඉතින් ඒක නිසා මේක සුළුකොට තකන්නේ නැතුව මේකට වෙච්ච ක්‍රියාමාර්ග තෝරන්න කියලා කියන්නේ. ඒක නිසා අපි ආණ්ඩුවට බල කරනවා ඔබේ පැත්තෙන් අනිවාර්යයෙන්ම රැකියා ලබා දීම. රැකියා දසලක්ෂයක් දෙන්න දැන් අවුරුදු දෙකක් වෙලා තියෙනවා. තව අවුරුදු 3යි මේ 3ක් නැත්තම් 2ක් තමයි මේ ආණ්ඩුවට තව ඉතුරු වෙලා තියෙන්නේ. නමුත් අපිට තේරෙන්නේ නැහැ කොහොමද මේ රැකියා දින වැඩපිළිවෙළ මේglColor පැත්තෙන් හදන්නේ කියලා. ඒ නිසා එක බොරු සටන් පාඩයකට ගේන්නේ නැතුව රැකියා ලබා දීම තරුණ තරුණියන්ගේ රැකියාව ලබා ගැනීම තරුණගේ අයිතියක්. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපි මැදිහත් වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා රැකියා ලබා දීමේ ක්‍රියාවලියකට ඔබ මැදිහත් වෙන්න ඕනේ. ඒ වගේම අපි යෝජනා කරනවා ආණ්ඩුවට බල කරනවා ඔබට රැකියා දීම එකපාර බැරි නම් අනිවාර්යයෙන්ම මේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට අනිවාර්යයෙන්ම දීම නමක් ලබා දෙන්න ඔබ මැදිහත් වෙන්න ඕනේ කියන එක තමයි අපේ පැත්තෙන් අපි බලපෑම් කරන්නේ. ඒ විතරක් නෙමේ අධ්‍යාපන ප්‍රශ්නේ. ඔබ දන්නවා අපේ ජීවිතේ තරුණ තරුණියන්ගේ ජීවිතය ඇතුලේ අධ්‍යාපනය කියලා කියන්නේ හරියටම තමන්ගේ ජීවිතේ භාගයක්. මොකද හොඳ අධ්‍යාපනයක් ලබා ගත්තේ නැත්නම් එතනින් එහාට තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනාථ නැත්නම් අමාරු වැටෙන තත්ත්වයක් බවට අද අපේ ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා ලංකාවේ හැමදාම පාසල් සඳහා 3,00,000කට වඩා වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය සඳහා එකතු වෙනවා. හැබැයි ඕලෙවල් විභාගෙන් 60,000ක තරුණ තරුණියන් ප්‍රමාණයක් මේකෙන් හැලෙනවා. හැබැයි ඒක
ලබා ගන්න ඒ ඉන්න තරුණ සහෝදර සහෝදරියන් ලබා ගන්න මේ ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. අපි දන්නවා ඒ ලෙවල් විභාග වෙනුවෙන් හැමදාම 250,000ක් ඉදිරිපත් වෙනවා. 150,000ක් ඒ ලෙවල් විභාගේ පාස් වෙනවා. හැබැයි හැමදාම මේ කැම්ප් මේ විශ්වවිද්‍යාලවලට යන්න ඊට කඩේ හම්බෙලා තියෙන 25,000ක් වඩා අඩු පිරිසක්. ඒ නිසා මේ අපිට හදාගෙන තියෙන මේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ අපිට නිදහසේ අධ්‍යාපනය වෙනුවට ඒ අධ්‍යාපන අවස්ථාවන් අහිමි කරමින් ඒ වගේම අපිට තියෙන ඊට කඩ අහිමි කරමින් තමයි මේ හැම ආණ්ඩුවක්ම යන්නේ. ඉතින් ඔබ දන්නවා මේ වෙද්දි අද රටේ ලොකු සංවාදයක් බවට පත් වෙලා තියෙනවා හොර සයිටම් කඩේ පිළිබඳ ප්‍රශ්නේ. ඔබ දන්නවා සයිටම් මුදලාලිත් ඒ වගේම සමීර සේනාරත්න කියන වෛද්‍යවරයාත් එකතු වෙලා පත්තු කරන්න කිය බෝම්බේ ඒගොල්ලන්ගේ මතයෙන් පත් වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා දැන් මේ පිළිබඳ නිවැරදි කරුණු එළියට හෙළිදරව් වෙලා තියෙනවා. ඒක නිසා වහාම සමීර සේනාරත්න ওই වෛද්‍යවරයා කියන කෙනාව අත්අඩංගුවට අරගන්න ඕනකම තියෙනවා. ඒ වගේම මේ හොර වෛද්‍ය කඩේ අරගෙන යන සයිට මුදලාලිව ඔහු ප්‍රශ්න කිරීමට ගන්න ඕනකම තියෙනවා. ඒක නිසා මේ මාධ්‍ය සම්දර්ශන වලට බොරු හොර උපාධි කඩ නිර්මාණය කිරීම පිළිබඳ තියෙන සමාජයේ නැවත නැවතත් ඔප්පු කරමින් මේ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම අපි බලන් ඉන්නවා. ඒ නිසා අපි වහාම කියනවා ඔහු අත්අඩංගුවට අරගෙන මේ ප්‍රශ්න කිරීම කරන්න ඕනකම තියෙනවා. මේ රංගපෑමට ඔහුට ඉඩ දී යුතු නැහැ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා රටේ මේ හොර උපාධි කඩේ පිළිබඳ රටේ ජනාධිපතිවරයා කියලා තිබුණා ඕකේ පැත්තෙන් සාධාරණ හැමෝටම සාධාරණ වෙන විසඳුමක් ලබා දෙනවා කියලා. අපිට තේරෙන්නේ නැහැ අපි අහනවා ජනාධිපතිතුමනි ඔබ කොහොමද මේ හොර උපාධි කඩේ මේ සයිටම් මුදලාලි මේ කරන රඟ දැක්වීමුයි සාධාරණ කරමින් ඔවුන්ට සාධාරණකුත් මේ රටේ ශිෂ්‍ය ප්‍රජාවගේ අනාගතය පිළිබඳ සාධාරණ විසඳුමක් ඔබ දෙන්නේ කොහොමද කියලා. ඒක නිසා අපි කියනවා මේ පිළිබඳ කල්මරමරීද හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනෙද නැද්ද කියන සංවාදය අපි වෙනම කරගමු. නමුත් මේ හොර උපාධි කඩේ අනිවාර්යයෙන්ම වහාම අහෝසි කරන ක්‍රියාමාර්ග වලට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන කියන ක්‍රියාමාර්ගය තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා පහුගිය කාලේ සමාජවාදී තරුණ සංගමෙත් ඒ වගේම බාහිර උපාධිය වෙනුවෙන් සැලකුතු හඬක් අපි නගමින් ගියා. අපි විතරක් නෙමෙයි විශේෂයෙන්ම සමාජය ඇතුළේ ඉන්න බාහිර උපාධියට කැමති නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැමති බොහෝ ආචාර්යවරු මහාචාර්යවරු මේ අරගලය වෙනුවෙන් දායක වුණා. ඒ නිසා අපි ඒක ඇතුළේ සැලකුතු ජයග්‍රහණයක් ගත්තා. අපිට පුළුවන්කම ලැබුණා බාහිර උපාධිය අහෝසි කරලා තියෙන තත්ත්වයක් ඇතුළේ චක්‍රලේඛනයක් ගහලා ඒක අහෝසි කරලා තිබිච්ච තත්ත්වය ඇතුළේ අපිට පුළුවන් වුණා කැලණි විශ්වවිද්‍යාලය නව බඳවා ගැනීම සඳහා වෙච්ච මැදිහත් වීම කරන්න. ඒක අපි විතරක් ලැබු ජයග්‍රහණයක් නෙමෙයි මේ බාහිර උපාධිය වෙනුවෙන් මැදිහත් වෙච්ච සියලු දෙනාගේම මැදිහත් වීමෙන් අපි ලබාගත්ත ජයග්‍රහණයක්. හැබැයි ප්‍රශ්න ඉවර වෙලා නැහැ. මොකද බාහිර උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කරපු චක්‍රලේඛනය අහෝසි කළ නැහැ මේ වෙනතු. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ 2015 ළමයි තාම බඳවා ගැනීමට ආරම්භ කළ නැහැ. ඉතින් ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා මේ හොර උපාධි සයිටම් කඩේ අහෝසි කරනවා වගේම මේකේ ප්‍රමුඛ ප්‍රශ්නයක් විදිහට තියෙන මොකද අඩුම තරම යම් චූටි මුදලක් හරි ගෙවලා දුප්පත් අම්මලා තාත්තලාගේ ළමයිට ඉගෙන ගන්න තිබිච්ච අවස්ථාව තමයි බාහිර උපාධිය. ඒ නිසා ඒ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් කළ තියෙන මේ චක්‍රලේඛනය වහාම අහෝසි කරන්න ඕන කියන ඉල්ලීම අපි කරනවා. ඒක නිසා අධ්‍යාපනය ඇතුළේ අපේ ඉල්ලීම තමයි නව රාජ්‍ය සරසවි ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම බාහිර උපාධිය වෙනුවෙන් මේ ඉදිරිපත් කළ තිබුණු මේ චක්‍රලේඛනය වහා අහෝසි කරන්න ඕනේ. 2015 බාහිර උපාධි වෙනුවෙන් 2015 ළමයි ඇතුළත් කර ගැනීම ආරම්භ කරන්න ඕනේ කියන එක අපි ආණ්ඩුවට බල කරනවා. ඒ විතරක් නෙමෙයි තරුණ තරුණයන්ගේ අද අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන දුරකථන සහ අන්තර්ජාල ප්‍රශ්නේ අපි මේක දිගට මතු කරා. නමුත් ආණ්ඩුව කිසිදු වග විභාගයෙන් තොරව ඔහේ තමන්ගේ සුපුරුදු ගමන යමින් ඉන්නවා. අපි දන්නවා දුරකථන සඳහා කෝටි 2.6කට වඩා වැඩි පිරිසක් දුරකථන පාවිච්චි කරනවා. අන්තර්ජාල ගත්තොත් 142කට වැඩි පිරිසක් පාවිච්චි කරනවා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? දුරකථනය සඳහා රුපියල් 49.73ක් බදු ගහන රුපියල් 50කට වඩා වැඩි ප්‍රමාණයක් බදු ගහන්න වෙලා තියෙනවා. අන්තර්ජාල සඳහා රුපියල් 44ක් බදු ගහන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා ආණ්ඩුව ආවේ ෆ්‍රී Wi-Fi දෙනවා කියලා. Wi-Fi ස්ථාන 100ක් 1000ක් දානවා කියලා තමයි ආණ්ඩුව ආවේ. නමුත් අද ඔබට බලන්න පුළුවන් වෙලේ තැන් තැන් වල බෝඩ් කෑලි පමණක් තියෙනවා. ඒ වේ ඇතුලේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආණ්ඩුව ආවේ ෆ්‍රී Wi-Fi දෙනවා කියලා. නමුත් ආයි නිදහසේ මේ අන්තර්ජාල සඳහා දුරකථන සඳහා මේ තරුණ තරුණගේ අත්‍යවශ්‍ය පාණ්ඩ්‍ය බවට පත් වෙලා තිබිච්ච දෙකට බදු ගහන තත්ත්වයක් බවට පත් වෙලා තියෙන. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම අන්තර්ජාල සහ දුරකථන ගාස්තු අඩු කරන්න ඕනි කියලා. ඒ වගේම ඔබ දන්නවා අද සමාජයේ කතා බහකට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමේ ක්‍රියාවලිය. ඒක නිසා මේකේ අපි හිතනවා මේකෙත් යමක් අපි පැහැදිලි කර යුතු දෙයක් කියලා. මොකද මේ ෆුල් ෆේස් හෙල්මට් එක පෙබරවාරි මාසෙ 21 වෙනිදා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ඇමතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ ගැසට් නිවේදනයේ මගින්
මේ ෆුල් ෆේස් හෙල්මට් එක නැවත තහනම් කිරීමක් ලක් කරලා තියෙනවා. එතකොට මේ ආණ්ඩුව මොනවද කරන්න කියන එක නැවතත් ප්‍රශ්නයක් වෙනවා. මේ කියන්නේ නීතිය රකින්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියනවා කියන උදේපාන්දර ඉඳන් අපිට ඇහෙන්නේ ඒවා. නමුත් අගෝස්තු මාසේ 2 වෙනිදා අභියාචන අධිකරණය මගින් තහනම් නියෝගයක් පනවලා තිබුණා. මේ ෆුල් ෆේස් ප්‍රශ්නෙටම මේක වෙනුවෙන් පොලිසියට ක්‍රියාත්මක වෙන්න එපා කියන තහනම් නියෝගයක් පනවලා තිබුණා. ඒ තහනම් නියෝගේ පනවල තියෙද්දි තමයි මේ නිමල් සීරිපාල ඇමතිවරයා ආයේ නැවත මේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. මොකද අපි ඇමතිවරයාට කියනවා ඔහුගේ ඔහු මං හිතන්නේ මේ ජීවිතේටවත් බයිසිකලයකට මේ ගොඩ වෙච්ච මිනිස්සෙක් නෙමෙයි වෙන්නේ නැති. ඒක නිසා ඌට මේ පිළිබඳ දැනුමක් නැතුව ඇති. මොකද මේ ෆුල් ෆේස් හෙල්මට් එක කියලා කියන එක මේ නිකම් මේ මොකක් හරි කෙල්ල ගොල්ලන්ට ආසාවට හරි මොකක් හරි ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ දන්නවා ලංකාව ඇතුලේ හැමදාම ගත්තොත් දිනකට මාර්ග අනතුරු නිසා 9 දෙනෙක් මිය යනවා. ඒ 9 දෙනාගෙන් 4 දෙනෙක් යතුරු පෙති පාවිච්චි කරන කට්ටිය. ඔබට මට මේ වගුවෙන් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි 2014 කියන්නේ මාර්ග අනතුරු වලින් මිය ගිය ප්‍රමාණය පිළිබඳ දැක්වෙන සටහන. එතකොට මේකේ 2014 ගත්තොත් එහෙම ලොරි රථවලින් 329 ඇසි අතුරු පැති වලින් 845ක් ත්‍රිරෝද රථ වලින් 274ක් පුද්ගලික බස් රථ වලින් 180ක්. ඒ කියන්නේ ඔබට පේනවා ඇති මාර්ග අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් වෙන්නේ යතුරු පැති වලින්. එතකොට ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්කම තියෙනවා. අපි ඒවත් කතා කරගන්න ඕනකම තියෙනවා. නමුත් මේ ෆුල් ෆේස් හෙල්මට් එක මේ නිකම්ම නිකන් ආපු එකක් නෙමෙයි. ඒ නිසා අපිට මේ ඕනකම තිබුණා ඔබේ මාධ්‍ය හරහා මෙන්න මේ ෆුල් ෆේස් හෙල්මට් එක ඇයි මෙහෙම පාවිච්චි කරන්නේ කියන එක තියෙනවා. මොකද මේ විශේෂයෙන්ම ජර්මනි හිටපු මහාචාර්යවරේ ඔටේගා මහාචාර්යවරයා ඔහුගේ පැත්තෙන් සමීක්ෂණයක් කළා. මේ ෆුල් ෆේස් හෙල්මට් එක විද්‍යාත්මකව පරීක්ෂණයකට ලක් කරලා තියෙනවා. ඒ නිසා අපි ඔබට පෙන්නන්න කැමති මේ ෆුල් ෆේස් හෙල්මට් එක මේ ෆුල් ෆේස් හෙල්මට් එකේ මේ මහාචාර්යවරයා කරපු සමීක්ෂණය ඇතුලේ මේ එක් එක් පර්සන්ටේජ් දාලා තියෙන්නේ. මේ බයිසිකලේ ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙන ගියාට පස්සේ ඒකේ වැඩිම අනතුරු වීමේ සම්භාවිතාවන් තියෙන තැන තමයි මේ තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති මේ ප්‍රදේශයේ තමයි 100ට කියන අනතුරු වලින් 138කට වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන්නේ. මේ නිකට ප්‍රදේශයේ තියෙන ප්‍රදේශෙත් එක තමයි මේ අනතුරු ප්‍රමාණය වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රදේශ ගත්තොත් 9.9. ඒ කියන්නේ ඔබට මෙන්න මේ ටික එකතු කරොත් මේ ෆුල් ෆේස් හෙල්මට් එකේ සම්පූර්ණ 150කට වඩා, ඒ කියන්නේ අනතුරු වලින් 150කට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂාම ඉන්න පුළුවන්කම තියෙන්නේ මේ ෆුල් ෆේස් හෙල්මට් එක පාවිච්චි කිරීම තුලින්. ඒක නැතුව මේක මේ මොකක් හරි වෙන නිකන් අමාරුවකට ලස්සනකට දාන එකක් නෙමෙයි. මේක මේ විද්‍යාත්මක පදනමක් ඇතුළේ තමයි මේ ෆුල් ෆේස් හෙල්මට් සංකල්පය ලෝක ඇතුළට ආවේ, රට ඇතුළට ආවේ. ඒක නිසාම අපි කියනවා නිමල් සිරිපාල මහත්තයාට ඔබ බයිසිකලයක ගියේ නැති ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ රටේ ජනතාව පැත්තේ නම් ඉන්නේ, තරුණ තරුණයන් ආරක්ෂා කිරීමේ පැත්තේ නම් ඉන්නේ, මේවා වහම බලන්න. ඔබට උපදෙස් දෙන කට්ටියත් එක්ක මේවා කතා කරගන්න, මේවා නිකම් නිකම් කොළ කැලියල අස්සන් ගහලා එවන්න එපා කියලා අපි නිමල් සිරිපාල ඇමතිවරයාට කියනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා දැන් මේකේ පොලිසිය පැත්තෙන් මතු කරන තර්කය තමයි මේ ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න හේතුව මේ ඒක ඇතුලේ හොරකම් සිද්ධ වෙනවා. මේ ෆුල් ෆේස් මේ දාගෙන තමයි මේ කට්ටිය හොරකම් කරන්න කියලා. දැන් අපිට තියෙන ගැටලුව තමයි ওই පොලිසිය පැත්තෙන්ම මීට කරුණක් ඉදිරිපත් කරා මේ සිවිදිවි හානි කරගන්නවා බෙල්ල වැල දාගෙන. ඒක නිසා මේ ගොඩාක් බෙල්ල වැල දාගෙන තියෙන සාරි වලින් කියලා. ඒක නිසා දැන් එහෙමනම් අපිට තියෙන ගැටලුව තමයි දැන් අපි අහන්නේ නිමල් සිරිපාල ඇමතිවරයා කැමතිද දැන් රටේ සාරි තහනම් කරනකොට. එහෙමනම් සාරි තහනම් කරන්න ඕනකම තියෙනවා. ඔහු ප්‍රවාහන ඇමතිවරයානේ. දැන් දුම්රිය වලට අපි ගත්තොත් හැමදාම රේල් පිළි වලට බෙල්ල තියෙනවා මේ මිනිස්සු. දැන් එහෙමනම් අපිට තියෙන ගැටලුව තමයි දැන් ප්‍රවාහන ඇමතිවරයා දැන් රේල් පිළි ටික ගලවලා වෙන මොකක් හරි ක්‍රමයකට යනවද කියලා. දැන් එහෙම ක්‍රියාමාර්ගයක් තියෙනවා. දැන් ඔබ දන්නවා මීට දින 2කට පෙර මේ කළුතරදී වන්දනාකාර බස් රථ 2කට පහර දුන්නා. දැන් ඒකේ පොලිසිය නිශ්චිතව කියනවා පොලිස් ඇඳුමෙන් සැරසිච්ච කට්ටිය තමයි ඇවිල්ලා පහර දුන්නේ කියලා. දැන් අපි අහනවා දැන් නිමල් සිරිපාල ඇමතිවරයාගෙන් මේ දැන් ඔබ එහෙමනම් පොලිස් ඇඳුම දැන් තහනම් කරනවද? මේ මොකද්ද මේ විහිළුව? ඒක නිසා මේ රට මොකද්ද මේ කරන්නේ? නිකන් කිසිදු තීන්දුවක් ගන්න නැතුව ඔයේ Tamanට එනේන විවිධ දේවල් කරනවා. දැන් මේ හොරකම් තහනම් කරන්න කියලා කියන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ හරි අපි කියන්නේ කඩවල වලකට පැනලා ෆුල් ෆේස් හෙල්මට් එක දාලා කරනවා. අපි ඒක පිළිගන්නේ නැහැ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් බැනුම් කර වංචා වුණේ ෆුල් ෆේස් හෙල්මට් දාලා.
එහෙම නෙමෙයි නේ. වැඳුම් කර වංචා වුණේ ෆුල් ෆේස් හෙල්මට් දාලා නෙමෙයි නේ. ඒක ඒක දැම්මේ ටයි කෝට් ඇඳගෙන. දැන් අපි අහනවා අගමැත් අග්‍රාමාත්‍යවරයාගෙන් ඔයා දැන් ටයි කෝට් තහනම් කරනවද කියලා. ඒක නිසා මේ 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 අපි කියන්නේ රටට විහිළු සපයන්න ලෑස්ති වෙන්න එපා. ඒක නිසා මේ Tamanට මොකක් හරි යන්නේ උපදේශ මත ඔහේ තීන්දු තීරණ ගන්නව වෙනුවට මේ රටක් පිළිබඳ දැක්මක් පිළිබඳ ඒක තියෙන විද්‍යාත්මක දේ පිළිබඳ අධ්‍යයනය කරලා තීරණ ගන්න කියලා කියන්නේ. ඒක නිසා අපි නිමල් සිරිපාල ඇමතිවරයටත් ඒ වගේම මේ රටේ අග්‍රාමාත්‍යවරයටත් කියනවා මේ වහාම මේ ඉදිරිපත් කරලා තියෙන ගැසට් නිවේදනය ඔබ අවලංගු කරන්න ඕනකම තියෙනවා. එහෙම අවලංගු කරන්නේ නැත්නම් අපි සූදානම් නැවත තරුණයන් එක්ක මේ ක්‍රියාමාර්ගයේ අකුලන්න වෙච්ච අකුලන්න වෙන්න ක්‍රියාමාර්ග වලට අපේ පැත්තෙන් අපි වැඩ කටයුතු කරන්න අපේ පැත්තෙ වෙච්ච මැදිහත් වීම තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට පැහැදිලි මේ ආණ්ඩුව අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. තරුණ තරුණගේ ප්‍රශ්න වෙනුවෙන් කිසිදු මැදිහත් වීමක් නොකර තමයි යන්නේ. يعني ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, බීරි අලින් ගොඩක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි දන්න සංකල්පය තමයි අපිට බීරි අලින් තියනවා නම් මේක ඇහෙන්නේ නැතුව පේන්නේ නැතුව ඉන්නව නම් ඕන්න හැරවන්න, ඕන්න පෙන්වන්න විශාල ශබ්දයක්, විශාල පිරිසක් අපිට ඕනකම තියෙනවා. ඉතින් ඒක නිසා සමාජවාදී තරුණ සංගමේ අපි පහුගිය කාලය ඇතුළතදීම ආණ්ඩුවට විවිධ ක්‍රියාමාර්ග හරහා බලපෑම් කරා මේ රටේ තරුණ තරුණයන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න, ඒවට විසඳන්න කියන තුන. නමුත් ඒ වෙච්ච කිසිදු ක්‍රියාමාර්ගයක ආණ්ඩුව පැත්තෙන් නොගෙනමින් තමයි ආණ්ඩුව යන්නේ. ඒක නිසා අපි තීන්දුව කරා මේ මාර්තු මාසේ 5 වෙනිදා ඉඳන් රට පුරා අප්‍රේල් මාසේ 2 වෙනිදා දක්වා රට පුරා තරුණ තරුණයන් එකතු කරගත්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලට යන්න. ඒක නිසා අපි සම්පූර්ණ මේ මාර්තු මාසේ අපි සූදානම් වෙනවා ආණ්ඩුවට පේන්න, ආණ්ඩුවට ඇහෙන්න, දැනෙන සත්‍යයක් දෙන්න අපි තරුණ තරුණයන් විදිහට අපි සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා මාර්තු 5 අපි තංගල්ලේ මේක පටන් ගන්නවා. ඒ නිසා අපේ ප්‍රධාන ඉල්ලීම තමයි අනිවාර්යයෙන්ම තරුණ තරුණයන්ට රස්සාව ලබා දෙන, රැකියාව ලබා දෙන මේ ක්‍රියාමාර්ග වලට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඒ වගේම රැකියාව ලබා දෙන තුරු අනිවාර්යයෙන්ම තරුණයන්ට දීමනාවක් ලබා දෙන්න ඕනේ කියන ප්‍රශ්නය අපි ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමේ තරුණ තරුණයන්ගේ අද විශේෂ ප්‍රශ්නයක් වඩ පත් වෙලා තියෙන විශේෂම අන්තර්ජාල සහ දුරකථන ගාස්තු අනිවාර්යයෙන්ම පහත හෙලන්න ඕනේ කියන දේ අපි අපේ පැත්තෙන් කියනවා. ඒ විතරක් නෙමේ නව රාජ්‍ය සරසවිය ආරම්භ කරන්න ඕනේ. ඒ විතරක් නෙමේ බාහිර උපාධි වෙනුවෙන් ඉදිරිපත් කරන චක්‍රලේඛන අහෝසි කරන්න ඕනේ කියන සටන සහ අනිකුත් තරුණ තරුණගේ ප්‍රශ්න සියල්ල එකතු කරගෙන අපි සූදානම් වෙනවා රට පුරා මාර්තු මාසේ ආණ්ඩුවට දැනෙන, ආණ්ඩුවට ඇස් පේන්න, කන් ඇහෙන්න වෙච්ච පුළුවන් බලපෑමක් කරන්න. අපි ආණ්ඩුවට කියනවා අපි හැපිලා බලමු, ඔබ සූදානම් වෙන්නේ අපේ මේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලින් නම් යටපත් වෙන්න, අපි සූදානම් ඔබට දැනෙන බලයක් පෙන්වන්න. ඒක නිසා ඒක සමාජවාදී තරුණ සංගම විතර තනියෙන් කරන ක්‍රියාමාර්ගයක් නෙමෙයි. මොකද මේ රට ඇතුළේ තියෙන තරුණ ගැටලු ඒක මේ සමාජවාදී තරුණ සංගමේ ඉතරක් ප්‍රශ්න නෙමෙයි, රටේ ඉන්න පොදු තරුණයන්ගේ ප්‍රශ්න. ඒක නිසා අපි ආරාධනා කරනවා පොදුවේ ඉන්න තරුණ තරුණියන්ටත්, ඒ වගේම සමාජ ව්‍යාපාර වලටත් අපි ආරාධනා කරනවා මේ මාර්තු මාසේ ඔබේ ප්‍රශ්න වෙනුවෙන් අරගල කරන මාසෙ බවට පත් කරමු. ඒ වෙනුවෙන් ආණ්ඩුවට මේ වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන් දැවැන්ත සද්දයක්, දැවැන්ත බලපෑමක් කරන්න පුළුවන් මැදිහත් වීම සමාජවාදී තරුණ සංගම විදිහට කරනවා කියන දේ අවධානය කරන්න තමයි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව අපි සූදානම් කරේ. නෑ මං හිතන්නේ අපි කිසි වෙලාවක සයිටප් කියන අධ්‍යාපන ආයතනය තියෙන්න ඕන කියලා කිසිදු තැනක අපි ප්‍රකාශයක් කළා නැහැ. ඒක වැරදි ප්‍රකාශයක්. අපේ පක්ෂී ස්ථාවරෙත් සමාජවාදී තරුණ සංගමිත ස්ථාවරෙ තමයි අනිවාර්යයෙන්ම මේ හොර සයිටම් කඩේ වහාම අහෝසි කරන්න ඕනේ. ඒක නැතුව අතරමැති විසඳුමක් අපි අතර නැහැ. පක්ෂී ස්ථාවරෙත් ඒක, සමාජවාදී තරුණ සංගමිත ස්ථාවරෙත් ඒක, පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්න ඕනේද නැද්ද කියන අපි ඉන්නේ අනිවාර්යයෙන්ම සමාජවාදී තරුණ සංගම විදිහට පෞද්ගලික විශ්වවිද්‍යාල රට ඇතුලේ තියෙන්න ඕනේ නැහැ. ඒකට අපිට විද්‍යාත්මක පදනමක් තියෙනවා. මොකද මේක වෙනුවෙන් මේ තරුණ තරුණට තියෙන අවස්ථාව මුදල මත තීන්දුව කරන්න ඕනේ අධ්‍යාපන අවස්ථාව. නමුත් රට ඇතුලේ සංවාදයක් තියෙනවා නම් අපි ඒක වෙනම සංවාද කරගමු. නමුත් මේ හොර සයිටම් කඩි අනිවාර්යෙන් අහෝසි කරන්න ඕනේ. ඔබට තේනවා ඒක විශ්වවිද්‍යාලයක් නෙමෙයි, ඒක මිනිමස් කඩයක් බවට අද පත් වෙලා තියෙනවා. තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් බොරුවට රඟපාන, ඒ වගේ මිනිස්සු මරනවා කියලා පෙන්නන, මැරයන් පාවිච්චි කරන, ඒක කොහොමද ජීවිතේට රට ඇතුලේ විශ්වවිද්‍යාලයක් වෙන්නේ? ඒක මහා තනිකර මස් කඩයක් අද. ඒ නිසා මේක වහාම අහෝසි කරන්න ඕනේ. ඒ ශිෂ්‍යයන්ට වෙලා තියෙන අසාධාරණ වෙනුවෙන් ඒක වෙනම ක්‍රියාමාර්ග ප්‍රමාණයක් තෝරන්න. පක්ෂි ස්ථාවරේ, සමාජවාදී තරුණ සංගම ස්ථාවරේ ඒක තමයි.